කොවිඩ් 19 රෝගියේ රෝගී ලක්ෂණ වන්නේ උණ තද උණ හෝ ලා උණ ඇඟපත රිදීම ඔළුවේ කැක්කුම ඌර රිදීම නාහෙන් දියර ගැලීම කැස්ස සහ හතිය. දැන් මේ හතිය කියන එක ඇරෙන්න අනිත් කිසිම රෝග ලක්ෂණයක් ඔබ රෝහලට යා යුතු ලක්ෂණ හැටියට අපි සලකන්නේ නැහැ. ඒ වලට gedira ඉඳගෙන සුළු අත් බෙහෙත් ප්‍රතිකාර ගැනීමෙන් ඔබට gedirටලා ඉන්න පුළුවන්. අපි කතා කරන්නේ හුස්ම ගැනීම පහසුවක් තියෙනවා නම් රෝහලට යන්න කියලා. ඊට අමතරව ඔබගේ ගෙදර මෙන්න මේ කුඩා උපකරණය පල්ස් ඔක්සිමීටරය කියලා තියෙන්නේ. මේ පල්ස් ඔක්සිමීටරයෙන් ඔබට ඔක්සිජන් බලාගෙන රෝහලට යාවි තත්ත්වයක ඔබ ඉන්නවාද දැනගන්න පුළුවන්. දැන් මම මේ කියලා දෙන්න හදන්නේ පල්ස් ඔක්සිමීටරයක් භාවිත කරලා ඔබගේ ඔක්සිජන් ප්‍රතිශතය මැනගන්න ආකාරය. දැන් මේ පල්ස් ඔක්සිමීටරය භාවිත කරන්න ඉස්සරලා ඒ ඇඟිල්ල පාට කරලා තියෙන බෑනිය පොතු. අන්තිම තමයි ඇඟිල්ල සීතල වෙන්න බෑ. नाल आव गमंग ऐसा गमंग अभी ऑक्सीजन प्रचाते बलांडियोत ऐंगील शीतल निशा रुद्र संसरण ऐंगील टाड़ू निशा बेरदी ऑक्सीजन आगे अपना पुलवा इलाट ऑक्सीजन बेली मेदी इसमें तीर तीन फेत नियपोत तीन फेत ऐंगील एतुलट दमी युत मेका फुल अंतर एतुलट दाण्डोने इट पासे मे अभी स्विच उबनवा इवट पासे अभी फेन मे तीर मत इलाखंगलिंग अगेन पेन देखा तीर एक तमाय SPO2 अन्य एक तमाय ऑक्सीजन आगे अनित्य के इन्ने उबगे नाड़ी वेगे अभी बड़ात्म वैधकत्व ने में SPO2 ऑक्सीजन आगे बैली माय उबगे ऑक्सीजन आगे अनुहाया को इत बड़ी नाम उब किसी में कालबिल्ली तो देख नहीं उब निरोगी नमोत अनुहाय टोडा अडू नांग एक अनुपा अनुहतर अनु देखा वगे नाम मैं देखा ऐंगे वेनो एक तमाय उबगे ऑक्सीजन आगे अडू ही ऐहे मनेत्ता මේ පල්ස් ඔක්සිමීටරේ දෝෂයක් තියෙන පුළුවන්. එහෙම වුණොත් ඔබ කල යුත්තේ ඔබගේ පවුලේ වෙනත් එක්කෙනෙක් අරගෙන එයාගේ ඔක්සිජන් අගය බලන්න. එයාගේ ඔක්සිජන් අගය 96ට වැඩි වගරයක් පෙන්නනවා. ඔබගේ ඔක්සිජන් අගය 95ක් නම් අන්න ඒ යන්ත්‍රයත් නිවැරදි ඔබගේ ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. නමුත් මේ ඉතාම නිරෝගී වෙන ඉන්නේ කෙනාගේ ඔක්සිජන් අගයත් අඩු නම් ඒ කියන්නේ ඔබගේ පල්ස් ඔක්සිමීටරේ වැරද්දක්. පල්ස් ඔක්සිමීටරය යගේ වගේම මේ රෝගයේ ව්‍යාප්තිය මැඩපැවැත්ම සඳහා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතා වැදගත්. මෙවැනි වැදගත්කමක් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.